ලිරෙන්දි නිත මත සායම් ගන්දා සිත සිත විලි මත සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා රුපියල් 90 සිට ෆැස්ලින් කියුට් පැක්. එළියනේ. කෑව තමයි. එළියෙන් මෙයාම මොන හරි කාලේ ඇවිල්ලා. මුර්ගෙන් මුරු. අවස බඩගින්න කියලා පොඩි පරාට පාරක් දැම්මා. මන් දන්නේ නැද්ද පොඩි පරාට පාර? පරාට දෙක දෙක එකට තියලා නිකන් නැත්තයි තියෙක් කට මදිනේ. පාදිමු කෝර ඇත්ත. ඉතයි ඇති මේවා. විප්ලව පාදිල යකට සබත්තු පාගල අපල චුරු කරන්න දාන්න. මේවා ගේම් මාත්‍ය. වල ඒවා ගේම් මර. අනේ. ආනන්ද මාත්‍යා සා ඒවා ආර්යාවගෙන් අවසරයි. අපි මෙවැනි ස්ථානෙට පැමිණෙන්නද වරේ වරේ උඹට ඔල්ලාක මේ ගෙදර දොර ඇරලානේ වාලා දාන්න මෙව්වා වාලා දාන්න මේවා මෙතන අයියේ හැබැයි අගුළු දාලා වැව්වත් අගුළු දැම්මත් යකඩ දැම්මල් දැම්මත් මේ රණේ එනවා අගුළු දහහක් කර බිඳගෙන හරිද ඕ මන් දන්නවනේ මේ දැන් ගේපන් ඔබ දැන් මෙහෙ මොකද කියලා මේ ගරාජ් එකේ ඉන්නුනේ නේද? එතන ඉන්න බෑ. එතන ඉන්න බෑ. එතන මඩ කුඩම්බගේ සරකිලේ. මම අගේන ගමඩ වෙලා හිටියානේ වගාවක් කරගෙන පැලයක් ඉඳගෙන බඩු ගෙඩියක් දෙලාගෙන ඔයාලේ මෙතන නායන් අඬලා නේ රණේ මරේ කෝහරි වගේ කෝ මෙතන වැඩේ කරගන්න බෑ. නායන් අඬලා නල්ලලා ගෙද්දගත්තේ. පොඩ්ඩක් ඉන්න නේ මං කියන යාළුවා ඉන්නවා. සවාවෙන්න ඕන අපි මේ ආනන්දාවටම කරුණා කළා ඇතුළට යන්න යන්නේ ඇතුළට වඩින්න කියලා වඩින් වැඩි මේ මෙතන පොඩියාගේ කතා සහ වැඩිහිටියන් කතා කියලා දෙකක් තියෙනවා ඒ ආන්න ඕනේ නෑ ඔවා ඔවා කවදා යන්න ඉතින් යනෝ ඔවා යන යනවා යනවා යා ගියා බං ආ යා ගින්නේ right Okay. Da. No idea. Ah. Thanks. දැන් ගියපන්. මොකද්ද ප්‍රශ්නේ කියලා? මේ නැද්ද ඉතුරු මිතුරු කොටයක් එහෙම පාවිච්චියට නොගෙන ඉවතලා ආපු. ඉස්සු දෙබා. දැක බුගාලේ මතකද? කාරගේ දිගියවත්. නෑ නෑ. ස්පෙයා ෆීල් එක යන අපි අර වෙන්ද ගහන පොඩි ජස්ටික් කෑමෙන් ගහන තිය පොඩි එක නේ නෑ සීට් එක යට අපි අර ගහන නෑ බං ඒතුරු නීපු මත්තේ හතර මායිම අර මායිමේ ගාවර දෙනුම් ගහර යම තිත්‍රේ ඉගේ බොක්කු යර ලිඳ ගාව මිස් කාය අපතර පුළුවන් දැන් මට පිස්සුද? තවත් බොන්න හදන්නේ. කෙලින් හිත ගන්න බල නැහැ. මගේ ඉතලද ගයි අප්පා. එම උඹට හිතරද? ඔය ආර කරුණේ කියලා කරුමයක් ගෙල්ල දාගෙන ඌ එතන මුදුනලා මට පාට දානවා. එතන. ඌ එතන මම නිකන් අර කාර් එක යට ඉන්න බල්ලෙක් ගාට වැටිලා. මම බල්ලෙක් කියලා. ආ. එහෙමද? එහෙම තමයි. අරේ අරේ ඔබ බය නැතුව ඉඳපන් බය නැතුව ඉන්න කියලා කියන්නේ මම උඹට හොඳ වෑන් ඉඩකඩ තියෙන බලු කූඩුව ගෙන දෙන්නම් කෝරේ නිදි ගන්න ඕ ඒක හොඳ ඒක බය අපිට සැතර බය උලවර බලලා කියලා කිව්වා
බල්ලගේ ලකිවාවර ඔයාවරේම කතා කරගෙන මතුම් ඉදේ අදත් මෙහෙ අනෝ මේ මෙනේ රෙද්දා කියලා දෙන අයියෝ මූ අදත් මෙහෙ මේ පේනවද දරුවන්ට වඩා කරදරයිනේ මේ මුංගෙන්ද යන්නක ගහනකොට මුලක්කට අනෝ අම්මා රෙද්දා දේවා හෙලෝ ආක්ෂාකේ. ඔව් මම එනගම. අක්කගෙදර. ඔයත් ආපුවම අපි එකට මෙමුනේ ටවුන් එකට. ඔව් තාම කෝල් එක ආවෙත් නෑනේ. එතකම් බැරිය කතා කර කර ඉන්න. හරි හරි හරි. මම එනවා. හරි. බයි. මේ. ආ. හග් ගන්නනේ. දැකිනද මාව? නැහනේ වෙන කල්පනාවක් පිටනේ ආවේ. මාව පේන්නේ නැති තරමටම මේ හක බලන් යන තරමටම මේ මොකද තිබ්බ කල්පනාව? නෑ මම ඇත්තටම කිව්වේ මම මේ වෙන කල්පනාවක ආවේ දැක්කේ නෑ. හරි හරි හරි. දැන් මේ කොහෙද යන්න? යනවා පොඩි ගමනක්. ඒ කොහෙද? ඒක කියන්න බෑ ඉතින්. ඒ කියන්නේ? ඒ කියන්නේ ඉතින් කොහෙද යන්නේ කියලා ඔයාලට කියන්න විදිහක් නැහැ. ඇයි? ඒක රහසක්. දැන් මේ මටවත් කියන්න බැරි රහසක් ඒක. ඔව් ඉතින් පුළුවන් නම් කියනවනේ. හරි 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 මට කියන්න ඕනේ නැහැ. එතනට අක්කටවත් කිව්වද? අක්කා නම් දන්නවද කොහෙද? මේ කොල්ලෙක් හම්බ වෙන්නවත් දෙන්නේ. ඔව්නේ. කොල්ලගේ ප්‍රශ්නයක් තමයි. දැන් ඔයා මේ කො වෙන කොල්ලන්ගේ ප්‍රශ්නත් විසඳනවද? ඔව් ඒක. පුළුවන් විදියට. දැන් මේ අපේ ප්‍රශ්න දිහා තමයි මේ වට හැක් කරලා බලන්න හිතෙන්නේ නැත්තේ නේද? ඒව ප්‍රශ්නයි. තනි කරම ලෙඩනේ. මොනවද? දැන් මං ඔයාලට ආදරය කරන එකත් ලේඩක්ද? නෑ. එහෙනම්. බහයි කියද්දි ආය පස්සෙන් එන එක. බහයි කියද්දි ආයිත් පස්සෙන් එන්නේ ඔයාලට දෙන ආදරයට කියලා හිතෙන්නේ නැද්ද? නෑනේ. අනේ මන්ද. හරි හරි. ඒකට කමක් නෑ. මට පුළුවන් තරම් කල් මං පස්සෙන් එයි. ඔය මාව ගණන් ගන්න නැතුව ඉන්න. කොහොමත් ඉතින් දිගින් දිගටම මේ පස්සෙන් ඇවිල්ලා මටත් එපා වෙයිනේ. එතකන් ඔයා මාව මග හරින්න. කොහොමත් ඉතින් මේ ඉවසලා කොහොම හරි දවසක මටත් ඇති වෙයිනේ. එතකන් ඔයා ඉවසලා ඉන්න. කොහොමත් ඉතින් මං එච්චර කාලයක් ඔයාට කරදර කරන එකක් නැහැ. අපේ හොඳටම දුක හිතිලානේ. ඉතින් ඇත්තනේ නංගි. මොන වුණත් සීමාවක් තියනවනේ. දැන් මොකේද සීමාවක් තියෙන්නේ? ඉවසීමද? ඔව් ඉතින්. කියන්නක බලන්න ඉවසීමේ සීමාව මොකක්ද කියලා. මං ඒක දන්නේ නැහැ. ඒත් ඉතින් ඔයා වෙනදට වඩා වෙනස් කියලා ඔයත් දන්නවා මාත් දන්නවා. දැන් මොකද මගේ වෙනස? වෙනදා වාකින් කොහෙද යන්නේ කියලා ඇහුවාම ඔයා මට කියන්නේ නැහනේ ඒක කියන්න බෑ ඒක රහසක් මේ වෙන කොල්ලෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න යනවා එහෙම කියන්නේ නැහනේ අයියේ මේ අහන්න මං කියපු එකක්වත් මේ බොරු නෙවෙයි මං ඇත්ත කිව්වේ ඒක රහස් ගමනක් තමයි ඉතින් මට කියන්න විදිහක් නැහැ අනිත් එක ඔව් කොල්ලෙක්ගේ ප්‍රශ්නයක් ඉතින් මේ වෙලාවේ කියන්න විදිහක් නැත්නම් මම ඔයාලට කොහොමද කියන්නේ කියන්නකෝ
මේ ඕන එක හිතා ගන්නනේ. මොබිටෙල් පෙරගෙවුම් සහ පසුගෙවුම් බිල් පතාම පහසුවෙන් ලේසියෙන් ගෙවන්න පුළුවන් බව ඔබ දැන සිටියද? වල ඇති නියුට්‍රිලොක් සීරම් හිසකෙස් වැටියාම 98%ක් දක්වා අවම කරයි. Dove Hair Fall Rescue. නංගි. නංගි ඉක්මනට එන්නකෝ අනේ පරක්කු වුණා. ආ රොජර්. පොඩ මෙහෙන්. ඔව් සර්. අද එන්න ඕන අර අපේ CCTV හයි කරපු කම්පැනි එකේ. පොඩ්ඩක් කල්පනා කරන්න. ඒයි සර්. නෑ රොජ මේ අපේ මේන් කැමරාස් පහක්ම වැඩ කරන්නේ නෑ. අර අර පිටිපස්සේ තියෙන කැමරාස් තුන විතරයි වැඩ කරන්නේ. එහෙනම් ඒකලන්ට එන්ඩ් එක වහන් චෙක් කරන්න ඕන. හරි සර්. එතකොට මේ කම්පැනිට කෝල් කරලා කියලා තියෙ. ඔව් ඔව් අද කරුම් මම කෝල් කරා. මම දැන්නේ මතක්ුණේ අයියේ. මොකද්ද? මේ දවස්වල වැස්සනේ. ඔව් ඉතින්. ඉතින් රවීන දවස්වලත් එහෙමයි. වහිනකොටම කැමරා අප්සෙට් වෙනවා. හා. මේ දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අලුතෙන් කැමරාස් හයි කරයිද එහෙම නැත්නම් තියෙනේ මර පැය කරයිද? ඒ රවි ඉන්න කාලේ නම් කැමරාස් දැම්මා අපේ සල්ලිත් ගත්තා. ආ එහෙනම් අපි දැන් සල්ලි දීලා යන්න වෙයි නේ. රොජර් දෙමුකෝ. රොජර්. ඔව් මැඩම්. බිල් එක ඉල්ල ගන්න. මදි වුණොත් අපි ඇවිත් දෙනවා කියලා කියන්න. හා මැඩම්. මම හරි දැන් මම කීයක් විතර දෙන්න වෙයිද? 15ක් විතර දෙමු නේද? ඔක්කොම ටික දාන්න වෙන එකකුත් නැහැ නේ. හැබැයි නංගි මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් යයි කියලා. මලෝ පරක්කු නානේ. ඔව් යන්නේ. ඒකනේම දැන් ඔයා එන්නේ කොහමද? මම අයියත් එක්ක ඔෆිස් යනවා. ඔව් ඊට පස්සේ? ඊට පස්සේ ෂොපින් යනවා. පත් දැන් නිලු වෙනවා කිව්වනේ. ඔව් වෙනවා නම් කිව්වා. මං එන්න ඕනේ නැහැ නේ. ආවේ නැත්තම් ඉතින්. ඒකනේ නිලු ආවේ නැත්තම් මං එන්න ඕන. ඔව්. කද්ද බං ඔබ හරි වාතයක් වුණානේ නංගි. යකෝ දැන් මගේ උන් එහෙ තට්ට තනීමේ උන්ගේ වැඩ කරන්න දුක් විඳිනවා. මම මේ උඹ පස්සෙන් වැටිලා මෙහාට වෙලා මේ එහෙ ඉඳලා දුක් විඳිනවා. අපිට මෙහෙ ඉඳලා දුක් විඳින්නේ. දුක්මනේ අන්න පරක්කු වෙනවා. යමයි යම වාතේ. ලොනස්. ඔව් අම්මලගේ හරි. ඔෆිස් එක පැත්තට යනවා කිව්වා. උඹට පුළුවන් නම් ඔෆිස් එක පැත්තට බලන්න. ඒතර උඹ ගැන කිසිම සැකයක් නැහැ. ආමි උඹ ලින්ට පණුවිලි දීපන් හරි. හරි. අක්ෂ. ඔව් අම්මලා ගියේ හරි. වාගෙට දෙන්නේ. ඔව් පරක්කු වෙනවා කිව්ව කොච්චර ආයේද? නැහ හරි. ඔ මිනිහා ඉන්නවා. නැ ඒ කැමරා සෙට් එකම සිස්ටම් එකෙන් අයින් කරලා තියෙන්නේ. දැන් ඒක බාන සෙට් එකක් එනවා. ආවට පස්සේ බලමු. හරි. හරි හරි. ආ මේ හම්ලකෝ. මැඩම්ල කියන්නේ? ආ හරි. මේ ගේට් එක ලොක් කරන්නේ. ප්ලීස් සර්. මැඩම් කියලා ගියේ ගේන් එලිට යන්න දෙන්න නම් එපා කියලා. ඒස මං ගියා මේ ගේට් එක ලොක් කරාද කියලා. ඔව් සර්. මේ අරේ ළමගේ යාළුවෙක් ආවේ. ඔව් සර්. ඒ කට්ටිය ආයෙ ආදී. හරි. පොඩ බා. හරි සර්. හැබැයි කොහකට යන්න හදන්නේ මේ පස්සේ? හඳුන්වා දෙන නවතම ලියා ඩයමන්ඩ් බොඩි ලෝෂන් වඩාත් නිරෝගිමත් සමක් සඳහාම සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අන්නව වෙනවා මේ දැන් මොකද කියන්නේ අලුත් අලුත් දිනවා නෝදියා නෝදියා හරි දැන් ගිහලාද ඒගොල්ලෝ නෝදියා ඒ ඒ ඒ හරි මං දැන් එන්න මං දැන් එන්න මං දැන් එන්න ඒ ඔ මොකද මේ යන්නේ මේ මසම ආපංගෝ හරි අපිව දැක්කද නැද්ද කියපන් දැක්ක දැක්ක හරි උපේසියක් දීපන්
සියේ මොකද? වැරද්දට. මොන වැරද්දද? පුංචි කායින්දම් ප්‍රාණ සමාන මිත්‍රයා දැකලා නොදක යෑම. මිත්‍රයා නෙමෙයි මිතුරු දෙන්න. ආ. චබියා මං ගත්තේ මගේ සිය. බොටෝ නම් උඹේ සිය ඉල්ලගන්න. ආ 200ක් දියන්. උඹේ 200? ඔව්. ඔව්. මචං මේ හදීසි වැඩ මට දැන් මේ යන්න ඕන. මට යන්න දියලා මො. ඒ ඒ ඒ යොමිනා. කොහෙද යන්නේ ඉතින්? ඉතින් මං මේ කිව්වනේ. ආයෙ දෙකක් නෑ මු කෙල්ලෙක් හම්බෙන්නේ නෑ. නේ නෑ බං. නැත්තම් කෙල්ලෙක් උඹේ පස්සෙන් එන්නේ මෙතන. හුලක් කියනවා. හරි එහෙනම් අපි දෙන්න හන්දිය කඩට එක්කම් බලලා. ගිහිල්ලා. අපිට කන්නයි බොන්නයි යවන් දීපන්. මේ බං කියන දේ අහපන් මං මේ හදීසි වැඩක්. කාරණා පස්සේ කියන්න මට දැන් යන්න ඕනේ. උඹට අනුවස අපි දෙන්නට වඩා වැඩි යාළු ඉන්න විදියක් නෑ. ඔව්. හරි බං දැන් ඉතින් මට දැන් යන්න ඕනේ. චබියා උඹට ඉතින්ද මූ මොකක් හරි ගමනක් යන්න හදනවා කියලා. නෑ නේ බං. මූ මොකක් හරි හොර ගමනක් යන්න හදන. හරි. යන්නේ හොර ගමනක්. හරිනේ. දැන් මට උදව් කරපන්. හොර ගමන යන්න. හරි. උදව් කරන්න. ආ ඒකනේ. ඒක තව 200ක් ඕනේ. ඒ 200 අවදසියයි චබියා. 400ක් ඉල්ලගනි. 400ක් දියා. යාගනේ ඒ ඒ ඒ ඒ අයි සියම්මදි එනි ගහිරම් බම් සි කබියා හ්ම් යන විදිය හරියන්නේ නැහැ ඇයි ළඟදිම අඩව්වක් අල්ලන්න වගේ යන්නේ ඊළඟ පාරම මූ අතට මල්ල ගන්න ඕනේ චූ හ්ම් සියම්මදි මොකද කරන්නේ උගේ හැසිරීම සම්පූර්ණ වෙනස් වෙලා නේද දැන් කොමාරිකා සමග දෑතට සිමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර් Kiehl's Steels ඔබට සැමදා වැඩි තිරයක්.